තොරතුරු විස්මයහා දැනුම සහිත වීඩියෝ නරඹන්න අපව subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න. ලාංකිකයින්ට මෙන්ම විදේශිකයින්ට බලපාන පරිදි පුහුණු ශ්‍රමික වීසා ක්‍රමවේදය වෙනස් කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ස්ථිර පදිංචිය ලබා ගැනීමට පහසුම ක්‍රමය වූ පුහුණු ශ්‍රමිකයන් සඳහා බලපැවැත්තු 457 වීසා කාණ්ඩය අහෝසි කරන බව ඕස්ට්‍රේලියානු අගමැති පවසා තිබෙනවා. ලාංකිකයන් වැඩි වශයෙන් ඕස්ට්‍රේලියාවේ රැකියා සඳහා යොමු වූයේද මෙම වීසා කාණ්ඩය ඔස්සේ. ඕස්ට්‍රේලියා ජාතිකයින්ට වැඩි වශයෙන් රැකියා පිරිනැමීමේ අරමුණින් මෙම තීරණය ගන්නා බව යොවුන් පවසන්නේ. ඉදිරියට විදේශිකයින් ස්ථිර වීසා නොව තාවකාලික වීසා කාණ්ඩ දෙකක් යටතේ ලබා ගැනීමට නියමිතයි. එහෙත් ඉහතදීමෙන් වෘත්තීය රැසකින් සමන්විත ලැයිස්තුවක් වෙනුවට කෙටි ලැයිස්තුවක් සලකා බලනු ඇත. මේ සඳහා අවශ්‍ය සුදුසුකම් සංඛ්‍යාවද ඉහළ දමා තිබීම විශේෂත්වයක් වෙනවා. 457 වීසා කාණ්ඩ යටතේ පසුගිය වසරේදී ශ්‍රමිකයින් 95760කට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි පිරිනමා තිබුණා. බහුතරයක් ඉන්දියානුවන් වන අතර බ්‍රිතාන්‍ය හා චීන ජාතිකයන් පිළිවෙලින් දෙවන හා තුන්වැනි ස්ථාන හිමි කරගත්තා. ඔවුන්ගෙන් වැඩි පිරිසක් සූපවේදීන්, පරිගණක මෘදුකාංග ශිල්පීන් හා සෞඛ්‍ය සේවකයන් ලෙසයි රැකියාවේ නියැළුණේ. පැවති පුහුණු ශ්‍රමික ලැයිස්තුවේ පැවති රැකියා 650න් 200ක්ම යෝජිත ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා. නව වීසා ප්‍රතිපත්ති යටතේ වීසා ලැබෙන්නේ වසර දෙකක කාලය සඳහා පමණයි. ඔවුන්ට කිසිසේත් ස්ථිර පදිංචිය ලබා නොදෙන බව ඕස්ට්‍රේලියානු රජය පවසා සිටිනවා.